Kayak mati ya? Terus mah katro gitu kan. Coba di mana asal? Nah, guna tanggerin dai kan teman gua mah satu dua nih kesamaan gua tapi ya teman lu mah ya kan. Rakwana udah asal kemana? Di mana itu nama mama itu nama mama yang kontrak kerajaan lah. Jadi enggak, eh bagaimana kita cakap cakap mantan sempat nama coba dia sempat coba dia. තාත්තගේ තෙවන සිනමා නිර්මාණය කතරු මිතුරු ළඟදීම ඔයගොල්ලෝ හැමෝටම බලන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම දන්නවා හැමෝම අහනවා මගෙන් තාත්තගෙන් සියලුම දෙනාගෙන් අහනවා කවදද ෆිල්ම් එක රිලීස් වෙන්නේ කියලා. ඉතින් ඉතාලම සතුටින් කියන්නේ ඉතාලම ඉක්මනින් මේ සැප්තැම්බර් මාසෙම ඔයගොල්ලන්ට කතරු මිතුරු චිත්‍රපටය නරඹන්න පුළුවන්. ඒ වගේම දැන් සුහද කොකා ඊට පස්සේ සිකුරු හතේ වගේ චිත්‍රපට වලට ආදරය කරන මගේ තාත්තගේ නිර්මාණ වලට ආදරය කරන සියලුම ප්‍රේක්ෂක හිතවතුන්ට ආරාධනා කරනවා මේ චිත්‍රපටයත් නරඹන්න. මේක වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. ඉතින් මමත් මේ චිත්‍රපටයේ ගීත දෙකක්ම ගායනා කරනවා. එකක් අමරසිරි වීරස් පුතුමා එක්ක, අනිත් එක තාරක ගුණරත්න කියන නවක පන්තුරේ ගායක ශිල්පියත් එක්ක. ඉතින් සියලුම දෙනාට නැවතත් ආදරෙන් ආරාධනා කරනවා මගේ තාත්තා වෙනුවෙන් මේ චිත්‍රපටය නරඹලා විනෝද වෙලා සතුට වෙලා යන්න පවුල් පිටින්ම එන්න කියලා. අම්මෝ ඇතියන්නක් ෆිල්ම් ගාව කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මේ සමාජ මාධ්‍යවල සෑහෙන මේ ෆිල්ම් ටිකක් ගියානේ. මගේ තියෙන පොඩක් ෆෑන් දෙනෙක් හැමෝම අහනවා මේක නිම්බද මේ ෆිල්ම් එක අපි ගියේදක් මොකක්ද කියලා අහනවා. දැන් මේ ප්‍රශ්නට උත්තර දෙන්නට පුළුවන්. දැන් මම ෆිල්ම් එක ආවා. දැන් ගිරායියා එක වෙනක් කරන්න බොහොම ආසාවෙන් හිටියේ. ගිරායියා මම මගේ පික්සල වැඩකරේ අපි සුමරණ විසියේ මාධ්‍යගේ වැඩවලදී කාලින අපි හිටවත්කම. ඉතින් මේ වැඩේදී චිත්‍රපටයට සම්බන්ධ වෙන ගුණ වුණා. ඒත් එක්කම ජයලත් නරවත්න මහත්තයා, රොණි වර්ම මහත්තයා වගේ අයත් එක්ක ප්‍රථම වතාවට මට වැඩ කරන්න ප්‍රියන්ත මහත්තයා එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ චිත්‍රපටේ. ඉතින් අපි බලාගෙන මේ චිත්‍රපටය සාර්ථක වෙන තුරු සතුට දවසක්. මොකද හිරිරාජ් කෞශල්‍ය කියන්නේ අපේ ගිනියා බොහොම හිතවත්ව කටයුතු කරන කෙනෙක්. ඉතින් එතුමාගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබෙන එකත් අපේ ලොකු වාසනාවක්. ඉතින් මට ඒ අවස්ථා තුනකදීම ලැබුණා. ඒක තමයි ලොකු සතුට. මේ අලුත්ම නිර්මාණය තමයි අතුරු මිතුරු. අපි අතුරු හැටියටද මිතුරු හැටියටද ආශ්‍රය කරන්න කියලා බලන්න පුළුවන්. හොඳ ප්‍රහසනයක් එකතු වෙලා බලන්න පුළුවන්. කාලෙකින් ආපු ප්‍රහසනයක් ආරාධනා කරනවා එන්න කියලා. ගිරිරාජ් කෞශල් මහත්තයා කරපු සියලුම සිනමා නිර්මාණ සාර්ථක නිර්මාණ වුණා. ඉතින් ඒ නිසා අනවැකි කියන්න ඕනේ මේක ලංකාවේ සාර්ථකම ප්‍රහසන චිත්රපටය වෙනවා. මම සුභ පතනවා මේකේ සියලුම දෙනාටත්, ඒ වගේම ගිරිරාජ් කෞශල් මහත්තයාටත් ජය වේවා. ගිරිරාජ් කෞශල්‍ය මහත්මයාගේ සාර්ථක ප්‍රමුණ සිනමා නිර්මාණයක් වෙනුවෙන් අතුරු මිතුරු. ඉතින් මට රාජ්‍යදායක අවස්ථාවක් ලැබුණා. ගිරිරාජ් කෞශල්‍ය මහත්මයා තමයි දැක්කු සහයෝගය සහ ඒ වගේම තමයි මට රංගන අවස්ථාවල ජයරත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා,
ජේෂ්ඨ මට අන්තිම ගායකයන් අවස්ථාව ලැබීම ගැන මම පාදනය කියන එකේ උපරිම තැනක තියෙන චිත්‍රපටයක් ඉතින් ලොක්සන් රචනා කරන අධ්‍යක්ෂකයෙක් ඉතින් එදෙන්නේ ඇත්තටම මෙච්චර කාලයක් ගියයි කියලා හිතනවා චිත්‍රපටය පෙන්වන්න මම හිතුවා ඒකම සාර්ථක චිත්‍රපටයක් කියලා මට උපදවලා මතක තියෙන්නේ ජයවර්ධන මනෝරත්නයන් එක්ක ගත කරපු ඒ කාලේ ඒක ඒක පුදුමාකාර රසවත් කාලයක් ඒ වගේම ජයවර්ධන මනෝරත්නයන් ඒකනේ ඉතාම සියුම් විදිහට හාස්‍ය කියන එක මට කරගෙන රඟපාපු චිත්‍රපටයක්. ඉතින් මම ඇත්තටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න. රසවිඳින්න පුළුවන්. පටන් ගන්න තැන ඉඳලා අවසානය දක්වාම රසවිඳින්න පුළුවන්. ඒක විශ්වාස මට නිකන් කරලා තියෙනවා මේ චිත්‍රපටය. ඉතින් මම බලාපොරොත්තු කියන්නේ ඉන්නවා. ඉතින් සන්තෝෂයක් තියෙනවා. චිත්‍රපටය පෙන්වන්න අවස්ථාව ආවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම. චිත්‍රපටිය පෙන්නගන්න අවස්ථාව ලැබෙච්ච එක ගැන මම ආරාධනා කරනවා එතන චිත්‍රපටිය නම Thank you.
මගේ කෑම එහෙම දුන්නේ කෑම ගිරිරාජ කෞශල්‍යගේ තුන්වන සාර්ථක නිර්මාණ සිනමා නික්තම කියලා කිව්වත් හරි කතුරු මිතුරු. ඉතින් මෙහිදී මරත් රංගනයෙන් දායක වන්න අවස්ථාව ලැබුණා. මේ දෙකම අපේ ජයලා අනුරත්වන් මහින්ද රංගන එයාගේ අපිට චිත්‍රණ එක මට රංගනයෙන් දායක වන්න ලැබීම ගැන මම තාමත්ම සතුටුසලම් වෙනවා. ඉතින් 22 වෙනිදා ඉඳලා මේ මාසේ 22 වෙනිදා ඉඳලා ලංකාවේ සෑම සිනමා ශාලාවකම ඕගලට බලා ගන්න පුළුවන් කතුරු මිතුරු. නමුත් මනෝගේ රංගනයා මහින්දයන් හැමෝගේම රංගනයක් පාස් කරලා ඉලාහට අලුත්ම ආතල් පාස් කරන්නට බලන්න කියලා මම කියනවා. ආදරේ ආරාධනා. Thank you.